අපි බලමු කොහමද මේ වෘත්තය සහ මේ රේඛා වශයෙන් මේ ස්පර්ශ වෙනවා කියලා පෙන්නලා ඒ ස්පර්ශ ලක්ෂ්‍ය වහන්නේ කොහොමද කියලා බලමු. මේ වෘත්ත දිහා බලද්දී තේරෙනවා මේක සම්මත වෘත්තයක්. මේකේ කේන්ද්‍ර C කියලා ගත්තොත් ඕගොල්ලෝ තේරෙනවා C ගන්න පුළුවන් අපිට මෙතන 19 නිසා ඍණ 3යි මෙතන. මෙතන 19 නිසා මෙතන ඍණ 3. ඇතොත් වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක ඍණ 3, ඍණ 3 කියලා මේක දිහා බලුවාම තේරෙනවා. වෘත්තය හරි R කියලා ගත්තොත් අපි දන්නවා G වර්ග ධන F වර්ග ඍණ C වර්ග මූලය. G යගේ මෙකන 3යි, 3 වර්ග 9යි. මේක G යක් ගැත් 3යි, 3 වර්ග 9යි. ඍණ ඍණ C, ඍණ ඍණ 7 ගොහන් ධන 7ක් වෙනවා. එතකොට 9 9 18යි. 18 7 25 25 ඍණ මූලය 5 කියලා එනවා අපිට කවුද? අරය. අරය 5යි කේන්ද්‍රය ඍණ 3 තුනොත්. එතකොට වෘත්තයක් රේඛාවක් ස්පර්ශ වෙනවා කියලා බලන්න අපිට තියෙන්නේ ඒකේ අරයයි. ඒකේ අරයයි කේන්ද්‍ර සිට රේඛාවට ලම්බ දුර සංසන්දනය කරනවා. එතකොට මේ කේන්ද්‍ර රේඛාව මේක කේන්ද්‍රය මේක. එතකොට මෙන්න මේ ප්‍රකාශන දාලා අපිට පුළුවන් කේන්ද්‍රය සිට රේඛාවට ලම්බ දුර හොයන්න මේ සූත්‍ර වාචික කියලා ඔයගොල්ලෝ දන්න සූත්‍රය. එතකොට සම්මත රේඛාවක් තියෙන පොයින්ට් එක මේක. එහෙනම් මේ රේඛාව සිට මේ පොයින්ට් එකට ලම්බ දුර හොයන්න මේ තීරය දාන්න පුළුවන්. සම්මත රේඛාව සිට මේ පොයින්ට් එකට ලම්බ දුර මේක කියලා අපි දන්නවා. ඔප්පු කරපු තීරය. සම්මත රේඛාව සිට මේ පොයින්ට් එකට ලම්බ දුර මේක. රේඛා සම්මතයි මේක. දැන් දාන්න පුළුවන් කෙලින්ම D කියන ගත්ත රේඛාවේ සිට කේන්ද්‍රයට තියෙන ලම්බ දුර මාපාංක 3යි. ඍණ 3 4යි. ඍණ 3 ඍණ 4 මාපාංක බෙදීම 3 වර්ගය දන 4 වර්ගයේ වර්ගමූලය. ඉතින් ඍණ 9යි. මෙතන ඍණ 12යි. මෙතන ඍණ 4යි. ඍණ 9 ඍණ 12යි. ඍණ 21යි. ඍණ 25යි. ඍණ 25 මාපාංක 25යි. යටෙන්නේ 5යි. උත්තරේ 5යි. නැතොත් D සමානයි 5ක් කියලා. මම මේක අහක් කරනවා. D ටාව 5ක් කියලා. මොකද වෙන්නේ? අරයත් 5යි ලම්බ දුරත් 5යි. අපි දන්නවා එහෙනම් වෘත්තය රේඛා ස්පර්ශ වෙනවා. මේ රේඛාවලුත් රේඛා අනුක්‍රමණය ඍණ. රේඛාව අනුක්‍රමණය ඍණ කියන්නේ රේඛාව ඇන්දොත් එන්නේ මේ අතට. මම හොම ගන්න රේඛාව ඍණ අනුක්‍රමණයක් තියෙන ඉස්සරනේ. හරි. එතකොට ඇයි මේක අනුක්‍රමණය කීයද? y y = x + c උක්ත කරොත් ඉතින් ඍණ 3 4 කියලා තමයි අනුක්‍රමණය. හොදි. මේ රේඛා අනුක්‍රමණය නිසා තමයි මෙහෙම වෙන්නේ. සහ මේ රේඛාවේ y සංගුණකේ ධනයි. දැන් අපි දන්නවා මේ රේඛා වෘත්තය ස්පර්ශ වෙනවා. මේ වෘත්තයේ පිළිරණ පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එක වෘත්තය මෙහෙම මේ පැත්තෙන් වෙන්න පුළුවන්. මෙහෙම එක වෘත්තය මෙහෙම අනිත් පැත්තෙන් වෙන්න පුළුවන්. ස්පර්ශ හොදි. ඔහොම. ඔය දෙකේ ගන්න. හරියටම ගත්තොත් මෙහෙම වෙන දෙයක් අපිට කියන්නත් පුළුවන් ඕන. ඒ කියන්නේ කොහමද? එක වෘත්තයක් වෙනවා. මේ එක වෘත්තය මෙහෙමයි. එක වෘත්තය මෙහෙමයි. හරිද? අපි දන්න වෘත්ත කේන්ද්‍රය ඍණ 3නේ. මේකේ y සංගුණක ධන. අපි දන්න අර පරීක්ෂා දැන් මේ රේඛා y සංගුණක ධන නිසා මේ රේඛාට සාපේක්ෂව ධන කලාපය තමයි මෙහෙ. ඍණ කලාපය තමයි මෙහෙ. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. පැහැදිලි? මේ රේඛාට සාපේක්ෂව ධන කලාපය මේක, ඍණ කලාපය මේක. හරි? රේඛා මත පොයින්ට් බිඳුව. ඒක සංකල්පේ දාලා. හරිද? ඒතර මේ පොයින්ට් එක ගිහ රේඛාට ආශිරවත් අපිට එන්නේ මොකද්ද? මෙතන ඍණ 9ක් එනවා, මෙතන ඍණ 12ක් එනවා, මෙතන ඍණ ගන්න දැක්කද? මේ පොයින්ට් එක ගිහ මේ රේඛාට දැම්මොත් අපිට එනවා x කාට දාන ඍණ 3 එතන ඍණ 9ක්, මෙතන දාන ඍණ 3 ඍණ 12ක්, ඍණ 4 ඍණ 9ක් එනවා. ඒ කියන්නේ මේ රේඛාට සාපේක්ෂව මේ කේන්දරය තියෙන ඍණ කලාපය. මෙහෙම. එහෙනම් මෙන්න මේ වගේ වෘත්තයක් තමයි ඇත්තරම ඉන්නේ. ඔන්න හරිම රූපේ. වෘත්තය අරගෙන ඉන්නේ. තේරුණාද? අර කේන්ද්‍රයේ පිටුම පරීක්ෂාකව දාලා තමයි ගත්තේ. හරිම වෘත්තය ඕක. මෙන්න මේක තමයි උදේ සූර්ත. අරගෙන ඉන්නේ. හරි ඔන්න හරිම පිටුම ගත්තා. දැන් ප්‍රශ්නේ කොහොමද මේ ස්පර්ශ ලක්ෂ්‍ය වන්නේ කියලා. අපි ගමු A කියලා. ඉතින් සරල වැඩක් තියෙනවා. මේ රේඛා සමීකරණය දන්නවා. මෙයා කියලා. මේ වෘත්තය මේ රේඛා සමීකරණය දන්න මෙයා කියලා මේ වෘත්තයේ සමීකරණය දන්න මේ කියලා සමීකරණ දෙක විසඳන පස් වෙනවා. තව ක්‍රම තියෙනවා නමුත් ඒක ලේසි වෙයි මුකුත් කරන්න ඕනේ. මේකෙන් x හෝ y උත්තර කරනවා. මම මේකෙන් උත්තර කරනවා x. උත්තරත් මොකද වෙන්නේ? x සමානයි 4 ඍණ 4 ඍණ 4 y. බෙදීම 3. බෙදීම 3. දැන් මේ x අගේ ගිහිල්ලා මෙතනට මෙතන දාන. දාලා කියන්න මම මේ වෘත්තය රේඛා විසඳන්නේ. විසඳන ඒ වෘත්තය රේඛා විසඳලා මට මේ ඉලක්කය එන්න ඕනේ. මේ කියන්නේ වෘත්තයටයි රේඛාට විසඳුම එකයි තියෙනවා. දෙකක් තියෙන බෑ. මොකද ස්පර්ශ වෙනවනේ. කැපෙනවා නම් තමයි දෙකක් තියෙන්නේ.
mereka mengurutnya mereka misalnya tidak lesi kami mereka itu jalan kuda lah mereka dana, ekstra mereka mereka ekstra jalan kuda lah mereka ekstra dana, jadi maksudnya itu ada ekstra warga ikan, hatarin hatarai waya ke tuh nih warga, dana waya warga, rina haya dana haya, hatarin hatarai waya ke tuh nih, dana haya waya, rina hatan sama nih bintu, jadi mereka sarang kerut tuh. Tena dase rina da atara akata dase atis deka iwai dan dase iwai warga dana name iwai warga okom prakasi ma name nutari korno mukatena metena tuni warga kena isa to metena hawara katara visi atara tuna kata deka kira no rina hata deka kwai kira no nanda yono nama raka epana satara kwai kira no nama raka tahata tuna kira sama na bindu kohome harde ඊට පස්සේ 16 9 25 වයි වර්ග මෙතන 72යි මෙතන 32යි 104යි 54 සෙට් එකක් වෙන 50ක් වයි කියලා එනවා 72 16 80යි 88යි 88යි 88ෙන් 63ක් ගිහිල්ලා 25ක් කියලා නේද මේක ඔක්කොම 25න් බෙදුවොත් වයි වර්ග ඍණ 2යි වයි ධන 1 සමාන බිංදුව මම කො මතකද ඔයගලන්ට මේ වෘත්තය රේඛා විසඳුවත් විසඳුම එකයි නෙන්න ඕනේ කියලා. දැන් මොකෝ වෙලා තියෙන්නේ තේරෙන්නේ නේද? මේ ඉන්නේ y ඍණ 1 වර්ගය. එතකොට y සමාන 1 විතර විසඳුම. දැක්කා. ඡේද ලක්ෂණ අදාළ y යගේ එකක් කියලා. දැන් x යගේ ගන්න පුළුවන් තමයි පස්සේ මේක ගිහලා දැම්මනම් මේකට. y ට එක දැම්ම ගා මොකෝ නෙතනවා x ට බිඳුවක් කියලා. ඔන්නම තමයි ඡේද ලක්ෂය. වාන තියෙන පහසුම ක්‍රමය. තව ක්‍රම තියෙනවා. අපිට පුළුවන් වුණා නම් මේ රේඛා අනුක්‍රමය දන්නවා. අතන කවුද? ඍණ 3 8 4. දැන් මේ රේඛා ලම්බ රේඛාවක අනුක්‍රමනේ මොකද්ද? මේක ඍණ 3 4 නිසා මේක ධන 3 8 ධන 4 8 3. ආ එහෙනම් මේ රේඛා ලම්බ රේඛා අනුක්‍රම 4 8 3 නිසා අපිට පුළුවන් මේ A හරහා K කියන්නේ A A සහ කේන්ද්‍රය හරහා රේඛා හොයාගන්න පුළුවන්. මොකද මේක අනුක්‍රම දැන් දන්නව කීයද? 4 8 3. ඊට පස්සේ මේ රේඛා හොයලා මේ රේඛාවයි මේ රේඛාව විසඳනවා. විසඳන පස්සේ තෝ වෙන්නේ ওই ලක්ෂ්‍යෙම තමයි. මේ ඉතින් මේ මේක සුළු කිරීමක් තුනට එකපාර උත්තර එනවා. Dika meka ya pakai mahal kurang mahal jenah dia ngeh. Abal mau nih matkan kamu lagi. Meka meka kium. Kalau meka wasim bal mau. Mereka apa kan? Hei buat kamu deh. Obat meten berdana. Kamu nih. Me utara mana nih tadi? Makin me meka nama L1 kian na. Kalau meka L1, meka L2 kium. L2 hei buat kamu deh nih. Anuk kamu nih hatar itu mana? Hari ini. Saadan laksa x kama y kila ganno meka anukrama hatara thunai reka dan meka danna ne meka thamai hoyanna hadanne hari me point e danna meka thamai danna point eka meka thamai sadharana point eka meka thamai reka anukrama ne onna dan reka aliwoth wenawa y rina rina 3 kiyanne dana 3 samana anukrama wara x rina rina 3 kiyanne dana 3 meka sarala karoth wenawa apita y dana o 3 y dana 9 සමානයි 4x ධන 12 කියලා. එතකොට 3y ඍණ 4x සමානයි 3 කියලා නෝ රේඛා සමීකරණ මේක. දැන් L2y L1y දන්න ඕනේ. මේකයි මේකයි. ඕන අපි මේක මෙහෙම ලියාගමු. 3y ඍණ 4x ඍණ 3 සමානයි බිඳුව කියලා. දැන් මොකද කරන්න ඕනේ? මෙයා y අරයා විසඳන මේක 1 කියමු. මේක 2 කියමු. මම මේ වැඩක් කරනවා. 1 වැඩි කළා 3 න් එකතු කරනවා දෙක වැඩි කරලා හතරට. එතකොට මොකක්ද එන්නේ? එක තුනේ වැඩි කරොත් මෙතන 9ක් එනවා. එතකොට 9යි. ඔව් මට වැරදිලා නේ. 9 මම කරනවා. එක වැඩි කරලා මොකෝ මෙතන ධන x මෙතන ඍණ y තියෙන්නේ. අර මෙතන ධන 4යි 3x මෙතන ඍණ 4x නේ තියෙන්නේ. මම එක වැඩි කරනවා 4ෙන් 3 වැඩි කරනවා 2 වැඩි කරනවා 3. දැන් හරිනේ. එක 4 වැඩි කරොත් මෙතන 12x එනවා. දෙක තුනෙන් වැඩි කරොත් මෙතන වෙන 12x වෙනවා. ඒතර xx කැපෙන. හරිනේ. ඒතර එක හතරෙන් වැඩි කරන නිසා මෙතන 16ක් y වර්ග. දෙක තුනෙන් වැඩි කරන නිසා මෙතන 9ක් y වර්ග. එක තුනක් වෙන 25ක් y වර්ග. 25ක් y කියලා. y වර්ගනේ y පැටල වුණා. නැවත කිව්වොත්. එක වැඩි කරා හතරෙන්. අපි මොනවා ලියමුකෝ. ඒතර එන්නේ 12x ධන 16y y. ඍණ 7 ඍණ 16. එකතු කරනවා දෙක වැඩි කරලා 3. තොර 9i y ඍණ 12x ඍණ 9 සමාන බිංදුව කියලා නෙන්නේ. හරි.
Dah mau ini dolah ekstra pelah dasa nama visi pahai y. Fina dasa nama visi pahai, petrengan visi pahai. Y samane ka an. Kalau utara y samane ka dekka, dan utara y samane ka. Y samane ka gila, dah mau meyak. Tuh ada ikatan mau tunai tunus tunus kepelah eksanu itu dek. Oke krama dek krama cerita laksana pulau. Kau amat ya, meyak anu krama dana nisa. Kolaborator ikan ukuran danisa, number ikan ukuran dano, ikan ini mereka kali yang puluhan dan mei pointe danisa, kok mei kita mei kelam panisa, tapi mereka mereka itu semua masih mei laksin, ikan ikan ramah dekat ramah betul betul, jadi laksuan pulau, kata anda rencana, ispar laksuan pulau mei urute sehari kali.